උදැසනක් සමිට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල ජනතාවට පොරොන්දු වූ ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරනවා අගමැති කියයි පාස්කු ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනපති කොමිසම පිළිබඳ විශ්වාසයක් පවතින බව කාර්දිනල් හිමියන් කියයි එජන්සි විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට ලබා දුන් තීන්දුවට එරෙහිව අභියාචනයක් පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පිළිබඳව පූර්ණ විශ්වාසයක් තමන්ට පවතින බව කොළඹ අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ඊයේ දෙවන දිනටත් ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව වෙත සාක්ෂි ලබා දීමෙන් අනතුරුව කාදිනල් හිමිපාණන් මාධ්‍ය වෙත මේ බව ප්‍රකාශ කළා. අගරදුගුරු හිමිපාණන් සාක්ෂි ලබා දීම සඳහා යළි කොමිෂන් සභාව හමුවට පැමිණියා. කාදිනල් හිමියන් කොමිෂන් සභාව හමුවේ පැය 4කට අධික කාලයක් සාක්ෂි ලබා දුන් අතර කාදිනල් හිමියන්ගේ සාක්ෂි ලබා දීම මාධ්‍යට විවෘත වූයේ නැහැ. මේ වෙද්දී දේශපාලන නායකයන් සම්බන්ධයෙන් පියවරක් කරන්න. ඒ ඔක්කොම අපි බාර දෙමු කොමිෂන් සභාවේ නිගමනවලට සහ ඒගොල්ලන්ගේ සොයා ගැනීම් අනුව ඒගොල්ලන් නිර්දේශ කරාවි. නිර්දේශ කරපු දේවල් රජය කවුරු හරි කරාවි ඒ කරන්න තියෙන දේවල් අපි ඒක බලාපොරොත්තු වෙනවා එච්චරයි. මේ කොමිෂන් සම්බන්ධ විශ්වාසයක් තියෙනවද? ඔව් ඔව්. මම විශ්වාස කරනවා කොමිෂන් සභාව අවංකයි ඒගොල්ලන්ගේ වැඩ කටයුතු හොඳින් කරාවි කියලා මම විශ්වාස කරනවා. එතන ජනාධිපතිතුමා තුමාගේ හම්බුණා. එතුමාගේ මතය කොහොමද? එතුමා කිව්වනේ මේ කොමිෂන් සභාව එතුමා අනුමත කරනවා කියලා. ඉතින් අනිත් එක අපි කැමති වුණේ මේ අපේ පැත්තෙන් කවhari ඒකට යෝජනා කරන්න. එතකොට ඒක පක්ෂග්‍රාහී යන ලේබලේ ඇලවෙන නිසා. අපි කිව්වා හොඳයි දැන් මේ පත් කරලා තියෙන අය ස්වාධීනයි. ඒ අය කෙරෙහි අපි විශ්වාස කරලා අපි බලාපොරොත්තු වෙනවා සාධාරණයේ පිළිගන්න. සම්පූර්ණ. ඒ පිළිබඳව පූර්ව දැනුම් දීමක් දීලා තියෙන බව මම දැනගත්තා. එච්චරයි. මේ වෙද්දී වගේ කිය පීඩාවටපත් වුණු පාර්ශ්වයන්ට රජය පාර්ශ්වයෙන් සලසලා තියෙන සහන ගැන බෝවන්සේ සැලකීමටපත් වෙනවා. දැන් මේ සහන සැලසීම සම්බන්ධව ඒ වෙලාවේදී රජය ගත්තු තීරණේ ඒගොල්ලන් හදිසියේ සිදුවෙච්ච මේ සිදුවීමේදී මේ මිනිසුන්ගේ දුක වේදනාව බලලා රජය තීරණයක් අරගෙන මිලියනයක් එක මරණයක් සිදු වුණා නම් මිලියනයක් දෙනවා කියන එක තීරණය කළා. ඒගොල්ලෝ ඒක දුන්නා. ඊට පස්සේ අපි මුදල් එකතු කරලා අපි දාන ප්‍රතිංගෙන් සහ ලංකාවේ සංවිධාන වලින් එකතු කරගත්තු මුදල් අපි පාවිච්චි කරමින් මේ ඇයට තාමත් අපි ඒ සහන දෙමින් පවතිනවා. ඒ නිසා මේ කටයුත්ත අපි බලා ගන්නවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පසුරුවේ කෝට්ටේ රජමා විහාරස්ථානයේ වෙත පැමිණ ආගමික වතාවත්වල නිරත වී ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වෙත පැමිණ විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමිපාණන් බැහැදක ආශිර්වාද ලබා ගත් අතර එහිදී විශේෂ අනුශාසනාවක් කරමින් උන්වහන්සේ සඳහන් කර සිටියේ බියක් සැකක් නොමැතිව රටේ ජීවත්වීමේ භාග්‍ය උදාවුණු දැකීම සැමගේ අපේක්ෂාව බවයි. ධාර්මික ගුණ යහපත් සමාජයක් රට තුළ ගොඩනැගීමට නීතිය නිසි ලෙස ක්‍රියාත්මක විය යුතු බවද කෝට්ටේ රජමහා විහාරාධිපති පූජ්‍ය අලුත්නුවර අනුරුද්ධ හිමියන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා. අප්‍රමාදීව ක්‍රියා කිරීමේ වැදගත්කම පහදා දුන් උන්වහන්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන යන වැඩපිළිවෙලට සමස්ත මහා සංඝරත්නය ආශිර්වාදයේ හිමිවන බවද සඳහන් කර සිටියා. විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනන්දු මහතාට එරෙහිව ලබා දුන් නඩු තීන්දුවට එරෙහිව අභියෝජනයක් ඉදිරිපත් කිරීමේ හැකියාවක් පවතින බව මෙරට නීති විශාරදීන් පවසනවා. එල්.ටී.ටී. හිතවාදීන් පිරිසක් විසින් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට සිදු කළ විරෝධතාවයකදී තර්ජනාත්මක හස්ත සංඥාවක් සිදු කළ බවට චෝදනා ලබා සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනන්දු මහතා එම චෝදනාවට වරදකරු බවට බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් එහිදී නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එම අධිකරණය නියෝග කරනු ලැබුවේ
பிரிகேடியர் பிரியாங்க பிரணாந்து மகதாட தடையாக வசேன் ஸ்டெர்லிங் பவுண்ட் 2400ක් நேதினம் ஸ்ரீலங்கா முதலின் ரூபியல் 6 லட்சයකට ஆசன்ன முதலක් அயக்கிரமின் நடு அவசன் කරන ලෙසයි මේ සම්බන්ධයෙන් பிரிகேடியர் பிரியாங்க பிரணாந்து மகதாட එම තීන්දුවට එරෙහිව නැවත අභියාචනයක් ගොනු කළ හැකි බව නීති විශාරදීන් පෙන්වා දෙනවා ඔහුට මේ සම්බන්ධයෙන් දින 21ක් ඇතුළත එම අධිකරණයට හෝ ඉහළ අධිකරණයට නඩු අභියාචනය කිරීමේ හැකියාව තිබෙනවා. ඔහුගේ නීතිචෝරණ මූලිකව ගෙනෙන ලද වියානා සම්මුතියේ රාජ්‍යතාන්ත්‍රික ආරක්ෂාව ලැබිය යුතුයි කියන තර්කෙ පිළි අරගෙන නැහැ. අපි දැක්ක ස්විස්සලන්තයේ මීට මෑතක දිනයකදී කොටි ත්‍රස්තවාදීන්ව නිදහස් කරා, ඒ අයගේ මුදල් ආරම්භ මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් නිදහස් කරා. අද වෙනකොට බ්‍රිගේඩිය ප්‍රනාන්දු මහත්තයාට මේ ආකාරයේ නඩු තීන්දුවක් ලැබිලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මෙය අභියාචනය කිරීම සම්බන්ධයෙන් දින 21ක් ඇතුළත නීතියේ වශයෙන් නීති ඉඩ ප්‍රස්තාව තියෙනවා ඒ හැකියාව තියෙනවා ඉතින් අපි විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු කළා දඩ ගෙවීම තුළ වරදකාරීත්වය ප්‍රකාශ කරනට වඩා නිවැරදිකාරත්වය සඳහා අභියාචනයක් කරයි කියන බලාපොරොත්තුව ජනතාව රුපියල රුපියල එකතු කරලා හරි මේ රණවිරුවාට නියමුණු දඩේ ගෙවීමට ඉදිරිපත් වී සිටින ස්ථාවරය අපි ඉන්නවා 2018 වසරේ පෙබරවාරි මාස 4 වෙනිදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ කොටි හිතවාදීන් පිරිසකට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා සිදු කළ හස්ත සංඥාවක් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් උද්ගත වූ අතර මේ හේතුවෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා යලි ශ්‍රී ලංකාවට කැඳවීමටද කටයුතු කර තිබුණා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුලින් ඉදිරිපත් කළ ප්‍රතිලාභ මේ වන විට ජනතාවට ලැබෙමින් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අනුරාධපුරයට පැමිණියා පළමුව අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදුටු අග්‍රාමාත්‍යවරයා උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා ජයශ්‍රී මහ බෝසමිඳුන් වැඳ පුදා ගනු ලැබුවා අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රුවන්වැලිසෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා රුවන්වැලිසෑ චෛත්‍යරාජයන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව එක් වුණා මිරිසවිටිය විහාරස්ථානයේ වෙත පැමිණි රාජපක්ෂ මහතා විහාරාධිකාරී ඊතල වැටුණු වැවේ ඥානතිලක නාහිමියන් බැහැදක උන්වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්තා ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා පැමිණි අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ වෙතයි අග්‍රාමාත්‍යවරයා උතුරු සහ උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක විහාරාධිපති පූජ්‍ය පණ්ඩිත ආචාර්ය නුගේතැන්නේ මංගල ධම්මකීර්ති ශ්‍රී සෝභිත රත්නජෝති පඤ්ඤානන්ද නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා අඩු කිරීමෙන් බඩු මිල අඩු වුණාම ව්‍යාපාරිකයන්ගේ මේ ලොකු සහනයක් අම්මුණ ඒකත් එක්කම මේ තහනම් කිරීම තුළ අද වෙනකොට ගම්මිරිස් මිල වැඩි වෙලා එකින් එක තිබිච්ච ගාන වගේ දෙගුණයක් වෙලා ඉතින් ඒක නැගගෙන එන උඩට ඉතින් කුළු බඩු වල මිලත් වැඩි වෙලා ඉතින් ඒක මම හිතන්නේ කළ යුතු කාර්යයක් වශයෙන් අපි දකිනවා අපි මැතිවරණ ප්‍රකාශනයේ තියෙනවා ඒක බොහොම පැහැදිලිව ඉතින් මැතිවරණ ප්‍රකාශනයේ ක්‍රියාත්මක කිරීම තමයි කරේ වැලිපස් වලට තාම තහනම තියෙනවා ප්‍රවාහනය කිරීමට මේ තමයි තහනම ඉවත් කරලා තියෙන්නේ ප්‍රවාහනය කිරීම ඉඩ දීලා තියෙනවා මොකද ප්‍රවාහනය කිරීම ඉඩ දීම තුලින් වැලි මිල මං හිතන්නේ භාගයක්ම අඩු වෙලා රුපියල් 64000 කොළඹදී ඉතින් බලන්න මේ කීයටද මෙහින් ගන්නෙ මෙහින් 20ට අරගෙන 64000කට විකුණනවා දැන් ඒක 30 ගානකට විතර බහැලා පරිසරවේදීන්ත් අවබෝධ කරගන්න ඕනේ මේකෙන් පරිසරයට හානියක් වෙන්නේ නැහැ කොහොමද හානියෙන්නේ පරිසරය හරි කිසිම ප්‍රශ්නයක් නැහැ ඉතින් මෙයාලා කියන්නේ පරිසරය මේකෙන් දැනගන්න හැකි කොහෙන්ද ඇද්ද කියලා අපි ඉතින් සුබ පතනවා දැන් උතුරන්න පටන් අරන් තියෙනවා අවුරුදු පහක් විතර නියඟියක් තිබුණා ඉතින් ඒ නියඟිය තුල මෙයාලට ඕන තරම් වැඩ කරන්න ඉඩ තිබුණා වැව් වල හැදුවේ නැහැ සැලැස්මකුත් තිබුණා මෙයාලා කෘෂිකර්මයේ අතෑරියානේ එක් සජ්ජාතික පක්ෂයේ කෘෂිකර්මයේ කෙනෙක් විශ්වාසය තිබුවේ නැහැ ඒකේ ප්‍රතිඵලය තමයි ඔය තියෙන්නේ තමයි කාලේ සැලසුම් සාගත නගරයක් අන්වත් පරිකරන ලෑස්තුනා දැන් අපි ආපහු පටන් ගන්නවා කෙටි විරාමයකින් අනුතුරුව හමු වෙමු තවත් පුවත් සමගින්
යහපාලන ආණ්ඩුව පැවති කාල සීමාව තුළ රාජ්‍ය දේපල අවභාවිත කළ දේශපාලකින්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව රාජ්‍ය මාධ්‍ය රෝහිත අභය ගුණවර්ධන මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී යහපාලන ආණ්ඩුවට 2015 ජනවාරි 8 වෙනිදා බලයට පත් වෙලා ඒ ආණ්ඩුවට අවුරුදු 5කදි කරගන්න බැරි වෙච්ච වැඩ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය යටතේ අද අවුරුදු දෙකමාරක විතර වැඩ මේ රටේ ජනතාවට කරලා පෙන්නලා තියෙනවා. ඒ තරුණ දරුවෝ අද ගිහිල්ලා අර පහදිලුව පේන්න තියෙන තාප්පේ ළඟට ගිහිල්ලා ඒ තාප්පේ ලස්සන චිත්‍රයක් අඳිනවා. දැන් අර යහපාලන ආණ්ඩුවේ මුකුත් කරගන්න බැරි වෙච්ච නඩේ හිටපු එක ඇමතිවරයෙක් අර බැලුම් ඇමතිවරයා. මං අහගෙන කියනවා මේ තාප්පවල චිත්‍ර ඇඳලා පුළුවන්කමක් තියෙනවද වැඩ කරන්න කියලා. අපි හැම අමාත්‍යංශයකම විෂයපතේ තුලේ අමාත්‍යවරු හොයාගෙන යනවා පහුගිය රජයේ කාලේ ඒ අමාත්‍යංශවල කරලා තියෙන දූෂිත වැඩ. සමහර අමාත්‍යංශවල අපිට පේනවා තමන්ගේ අම්මා තාත්තගේ බූදලේ වගේ තමයි ඇමතිවරයා අමාත්‍යංශය පාවිච්චි කරලා තියෙන්නේ. ඒ තරමට දූෂිත විදියට වැඩ කරලා තියෙනවා. රාජ්‍ය දේපල අවභාවිතා කරලා තියෙනවා නම් බොහොම පැහැදිලිව ඒ අයට වග කියන්න සිද්ධ වෙනවයි කියන එක පැහැදිලිව මතක් කරන්න ඕන. මෙවර මහමැතිවරණයේදී දූෂිතින් නොවන ජනතා නියෝජිතින් පත්කර ගැනීමට ජනතාව කටයුතු කළ යුතු බව දුම්රිය සේවා රාජ්‍ය අමාත්‍ය සීබී රත්නායක මහතා පවසනවා. ඒ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදී පුළුල් පරීක්ෂණයක් කිරීම වහාම ආරම්භ විය යුතු වෙනවා. රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා හැමදාම කියපු එක සමාජගත වෙලා තියෙන බොරුව සමාජගත කරමින් බලයට අරඳපු කෙනෙක් හැටියට නිසා පුළුල් පරීක්ෂණයක් කරමින් ඒ සඳහා ක්‍රියාත්මක කරන්න ඕනේ. සුදුවැන් කතන්දරේ අද ඊයේ කතාවක් නෙවෙයි. නමුත් ස්විස්තරලන්ත කාර්යභාරය පිළිබඳව හොයා බලීමට සඳහා අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. මිනිසුන් හැටියට රටට ආදරය කරන මිනිසුන් හැටියට ඒ වගේම ඔවුන් දූෂිතයන් නොවන අය පිළිබඳව ජනතා නියෝජිතයන් හැටියට පත් කරගනී කියන විශ්වාසය මා තුළ තියෙනවා. ඒ වගේම ඒ වගේ අනවශ්‍ය පුද්ගලයන් රජයට එකතු කර ගැනීම නම් සමාජගත කරන බොරුවක් කියන එක තමයි පැහැදිලිව කියන්නේ. සියලු වොයිස් ඔෆ් ඒෂියා 2020 තරගාවලියේ තෙවන වටය සඳහා තේරීපත් වූ තරඟකරුවන් සහ තරඟකාරණියන් සිය දෙනා වෙනුවෙන් සංවිධානය කළ වැඩමුළුවක් පසුගියදා පැවැත්වුණා. ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ජාත්‍යන්තර ප්‍රමිතියකින් යුත් ගායන රියැලිටි වැඩසටහන සියත වොයිස් ඔෆ් ඒෂියා 2020 තරගාවලියේ තෙවන වටය සඳහා සුදුසුකම් ලැබූ තරඟකරුවන් සහ තරඟකාරිනියන් වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ප්‍රථම වැඩමුළුව පැවැත්ුණා. ඒ පිළියන්දල හොටෙල් ඩියන්ඩ්‍රා බොල්ගොඩ පරිසරයේදී. තරඟකරුවන් දස දහස් සංඛ්‍යාවක් අතරින් දෙවන වටය සඳහා තරඟකරුවන් දහසක් තේරීපත් වූ අතර දෙවන වටය සඳහා සුදුසුකම් ලැබුවේ ඉන් තරඟකරුවන් සිය දෙනෙකු පමණයි. දිවයිනේ නන්දෙසින් පැමිණි මෙම තරඟකරුවන්ගෙන් දක්ෂතාවෙන් පරිපූර්ණ වූ තරඟකරුවන්ට තව දුරටත් ඉදිරියට යන්නට අවශ්‍ය වූ උපදෙස් අවදන් ලබා දෙමින් මෙම වැඩමුළුව මෙහෙයවනු ලැබුවේ වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකා ප්‍රවීණ රංගන ශිල්පිනි සංගීතා විරත්න මහත්මිය. හරුවක් හෝ දක්ෂ කෙනෙක් වෙන්නේ තමන් තුළ තියෙන කැපවීම උඩ පමණයි. සිත TV වැඩසටහන් අධ්‍යක්ෂ ජයශ්‍රී විජේරත්න. මම ඔයගොල්ලන්ට අභිමාන කාදම්බරයක් මේ වොයිස් ඔෆ් ඒෂියා 2020 වැඩසටහන සම්බන්ධ වීම. වෛද්‍ය සම්පත් ගුණවර්ධන, කතිකාචාර්ය හේෂාන් ගමගේ සහ සංගීතවේදී ලෙලුම් රත්නායක යන මහත්ම මහත්මීන් විසින් දස දහස් සංඛ්‍යාත තරඟකරුවන් අතරින් අවසන් සිය දෙනාගේ තරඟය ඉතාම තියුණු මුහුණුවරක් ගැනීමේ පෙරලකුණු මේ වන විටත් පහළ කර අවසන්. මෙම තරඟකරුවන්ට ඉදිරි තරඟ සඳහා සහභාගී වීමට අවශ්‍ය පෞරුෂත්වය වර්ධනය කිරීම, ඉදිරි තරඟ ක්‍රියාත්මක වන ආකාරය සහ ඔවුන්ගේ දක්ෂතාවයන් තව දුරටත් ඉදිරියට ගන්නා ආකාරයන් පිළිබඳව මෙම විද්වත් මණ්ඩලය තරඟකරුවන් සිය දෙනාට මනා වූ දැනුම් සම්භාරයක් ලබා දුන්නා. රිලැක්ස් එකේ අපි කොහොමද ටෙන්ෂන් එකක් නැතුව වේදිකාවක් උඩ නැගලා වේදිකාව අපේ කරගෙන අපි ගීත ගායනා කරන්නේ කොහොමද? ඒගොම ප්‍රේක්ෂකයන් කොහොමද අපේ ග්‍රහණයට ගන්න කියන දේ ලොකු පාඩමක් විදිහට අපි ඉගෙන ගත්තා. අපි හැමෝටම දන්නේ නැති ගොඩක් දේවල් ඉගෙන ගන්න හම්බුණා. ඒ තුලින් ඊළඟ රවුන්ඩ් එකට එන්න බලාපොරොත්තු වෙනවා. ගත්තම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. අපි සින්දු කියනවා කියලා හිතාගෙන හිටියට අද සා කියන්නේ මොකද්ද කියලා දැනගත්තේ අදයි. ඒ වගේ විශේෂ දේවල්
ගොඩක් දැනගත්තා. අපි වගේ අය මෙතෙන්ට ගෙනල්ලා මේ දේවල් කියලා දීලා ජීවිතේට ලැබිති නැති අත්දැකීම් ලැබලා දීලා මේ දුන් පන්නරේට සියතට පින් කියන වැරෙන් මෙන් කියන්න දෙයක් නැහැ. එකිනෙකාට දෙවෙනි නො මෙම තරඟකරුවන් සිය දෙනාගේ දක්ෂතාවයන් පව නොබෝ දිනකින් මෙම තරඟාවලියේ තෙවන වටේදී සියත වොයිස් ඔෆ් ඒෂියා 2020 සමගින් ඔබ වෙත ගෙනීමට අප සූදානම්. සියත ටීවී සහ සියත FM පූර්ණ මාධ්‍ය අනුග්‍රහය යටතේ එක්සල් වර්ල්ඩ් ආයතනය හා එක්ව සංවිධානය කරනු ලබන ස්නෝ වර්ල්ඩ් පසුගිය 6 වෙනිදා සිට ආරම්භ කෙරුණා. සියත ටීවී හා සියත FM පූර්ණ මාධ්‍ය අනුග්‍රහය යටතේ එක්සල් වර්ල්ඩ් ආයතනය විසින් සංවිධානය කරනු ලබන සියත එක්සල් වර්ල්ඩ් ස්නෝ වර්ල්ඩ් අතිසාර්ථක අතරින් ආරම්භ වුණා. ඒ එක්සල් වර්ල්ඩ් පරිශ්‍රයේදී වර්ල්ඩ් හිමලත්ය එළඹෙන ජනවාරි 5 වෙනිදා දක්වා පැවැත්වෙනවා. පසුරු පහින් පසුව පවුලිස් සැමට මෙම අන්තර්ජාතික අත්දැකීම ඉතාමත් අඩු මිලකට විඳගැනීමේ අවස්ථාව උදා කර දී තිබෙනවා. සියත රූපහන් නාලිකාව සියත FM ස්ටාර් ටැමිල් අපේ නාලිකා තුන එකහොව වෙලා මාධ්‍ය අනුග්‍රහය දක්වන හතරෙන් වතාවට ස්නෝ වර්ල්ඩ් එක ජනවාරි 5 වෙනිදා දක්වා පැවැත්වෙනවා. අපි ඔබට ආරාධනා කරනවා ඔබේ පවුලේ දරුවන් සමග එකහොව වෙලා මේ අපූර්ව අත්දැකීම විඳ ගන්න එන්න කියලා. මේ හිම ලෝකයට ඇවිල්ලා ස්නෝ වර්ල්ඩ් වලට ඇවිල්ලා අපූර්වත්වය විඳ ගන්න. ඒකම සියත FM සියත TV ස්ටාර් ටැමිල් බලලා අහලා ඒකේ ටිකට් දිනාගෙන ඒ කට්ටියත් පවුල් පිටින් එකහොව වෙන කියලා ආරාධනා කරන මේ අපූර්ව අත්දැකීම විඳ ගන්න එන්න කියලා. ඇත්තටම ෂෝක් මම පළවෙනි පාරට ආවේ අපි බලන් හිටිය ඕපන් කරනක කට්ටිය මාව හරි සතුටුයි ගොඩක් එන්ජොයි කරා එන්න මේක අලුත් අත්දැකීමක්. එමෙන්ම එළඹෙන සතියේ සිට ස්නෝ වර්ල්ඩ් නැරඹීම සඳහා සියත TV සියත FM සහ සියත 24 මගින් නොමිලේ ප්‍රවේශ පත්‍ර දිනා ගැනීමේ අවස්ථාව ඔබට හිමි වෙනවා. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංකයේ සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යළිත් හමුවෙමු මධ්‍යම පුවත් විකාශයත් සමග. ඔබගේ සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.